अपकीर्ति रबरधर श्रीमत पचबाहु याटिकूट्टु विशारद विचित्र मुसावाद कथिक गेटहत्ते बोर्डिंग वासी असिरिमत स आतल सुरंग कने माइलगे दोरलोखोन्स हरस परीक्षक चित्रपट कथा मालावे 29 वेनी 29 वेन्न Mangkollay, the smoke vehicle of the I am robbery. Dr. Matson mage mitre ya. Apita heta ude paandara pahai kaale dumriyenna utu Scotland e balayanda siddha vela tiyenawa. Ehemada. Mama hitanne oralosuye elam tiyala nidagattu tama wada honda. Hari. Man elam tiyannango. පයි කාලේ කොච්චරනේ හරි හයිට ලම් තිබුණා නැති නේකොට හරි මොකද කිව්වේ හයිට ලම් තිබුණා නැති පයි කාලේ යන්නේ හරි හයිට ලම් තිබුණා හරියටම හරියෝ පයි කාලේ කොච්චර නගින්න හයිට ලම් තියලා හරියනවද මිනිහෝ බය වෙන්න දෙයක් නෑ මිස්ටර් හොන්ස් හා පයි කාලේ කොච්චර ලෝණ එන්ජින් ඩ්‍රයිවර් ඉන්නේ එහා පැත්තේ ෆ්ලැට් එකේ ආ මන් තමයි හැමදාම උදේ හයිට මිනිහගේ ජනේලෙට ගලකින් ගහලා කෝද්දන්නේ නැත්තම් පහයි කාලේ කොච්චර හයට තියන් 10ටවත් යන්නේ නැ ඒකනේ ආ මේකත් එහෙමද එහෙමනේ එහෙනම් ඔබට පුළුවන් හෙට පාන්දර 5ට නැගිටලා ගලකින් ගහන්න ඒ අදාළ ජනේලෙට අයියෝ සිම්පල්නේ මිස්ටර් හොන්ස් ඈ මට පාන්දර 4 මාට විතර පොඩි තට්ටුවක් දාලා කෝද්දනවකෝ වැඩිය කරන්නම්කෝ පාන්දර 4 මාට්ටේ කුද්දන්න අයිද මොකටද මම පාන්දර 4 මාට්ට ඔයට කුද්දන්නේ ඈ පාන්දර 4 මාට් එලාම් එක තියලා නිදා ගන්නවා ඉවරනේ එහෙමද මේ එහෙනම් මම ඉස්සරහ සිරියාවත යක්කගේ තේ කඩේට ගිහිල්ලා නිදාගෙන ඉඳලා පාන්දර 5ට එන්නද එන්ජින් ඩ්‍රයිවර්ගේ ගෙදරට ගල් ගන්න ඈ මොකෝ කියන්නේ මොකටද සිරියාවත යක්කගේ තේ කඩේට යන්නේ ඇයි මෙහෙ බූරු ඇඳේ කටු ඇනෙනවද ඈ නෑ අර මේ ප්‍රශ්නේ තියන්නේ අර එලාම් තියෙන ටයිම් පී සොර්ලොස්ව තියන්නේ ඉතින් ඒක ගිහින් තියලානේ පෙරේදර පිටර කෝපි දෙකක් ගෙනාවේ මේ. මේ මතකනේ තුමයි මයි රහ කර කර බිව්වේ. ඒකයි මම මේ කල්පනා කරේ. හම්මේ. ඒවෝ. දැන් ඒ කියන්නේ මෙතන සන්තකේට තිබ්බ ටයිම් පීස් ඔරලෝසුව සිරියාවතී අක්කට උගත් තිබ්බද? ඈ? ඕ නෑ ඉතින් අවුලක් නෑ. ඊයේ බඩු තියෙනවා බය වෙන්න එපා. අනිත් එක ඕනේ වෙලාවක ඉලාම් තියාගෙන එහේ කඩේ මේසයක් උඩ මට පුටියද හැකි. ඒක ගානක් නෑ ඒකයි. ඒ මොකද්ද මැට්ටෝ මේ කාලකන්ණි කමේ තේරුම? ඕකයි ඉතින් තිබ්බ කියලාත් ඉතින් තේරුමක් නෑනේ ඒකනේ. උගසි බේගයි. දැන් විතර කෝපි දෙක ඇඟට ඇල්ලුවනේ මතේ. අනිත් එක ඕක තිබ්බ කියලා වෙලාව බලනවා හැරෙන්න. හැකිර ගන්නෑ. නැත්නම් මං කියන්නේ. Mangkollay, the smoke vehicle of the I am robbery. තම මිත්‍ර ડોક્ટર મેટસનට හිතෙන් සාප කරමින් නිදාගත් හරස් පරීක්ෂක දොරලොක් හොන්ස්ට හරියටම පාන්දර 4:00 මාරට ඇහැරුනේ බේකරි වීදියේ සයිබුනාණගේ ෆාම් ෂොප් එකේ අදිශීතකරණයේ හිටපු කුකුලෙක් අඬලන සද්දෙටයි ඒත් ડોક્ટર મેટસન නම් තාමත් මරණාසන්නෙටම නිදි डॉक्टर मेडिसन भाई 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 भ
මේ ඌරා කීනෙනු දොඩවනවනේ මේ ડોක්ටර් මැට්සන් ડોක්ටර් මැට්සන් නැගිටිනවා ඔව් කවුද කවුද කොච්චිය කෙනා ඔව් මම අදගෙන කොච්චිය මර නැගින්න ඔව් ඒ සිහි වෙනවා ડોක්ටර් මැට්සන් ඒ නැගිටිනවා නැගිටිනවා හා හා මේ දැන්වත් නැගිටලා අන්නර එන්ජින් ඩ්‍රයිවර්ගේ ජනේලට ගලකින් ගහලා කූද්දනවා එන්නේ හරි 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 කොහොමද මෙතන තිබිච්ච ගල්දලා හිටන් හිටන් හරි ඉන්න අරේ ඔන්න ගැව්වා ආ හරි पोलिस එනම් කලබල වෙන්න එපා මගේ නිගමනිය නිවැරදි ඕ මොකද නිගමනේ නිවැරදි ඈ දැන් 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 මොකද මම කකුල් දෙක දාගෙන යන්නේ ඈ පොඩ බය නේතුව ඉන්නවා ඔය දොරට ගහන්නේ එන්ජින් ඩ්‍රයිවර්ගේ ගේ ගාව තියෙන ගෙදර ඉන්න ඩොල්පින් අක්ක වෙන්න ඕනි ඕ මගේ නිගමනිය නිවැරදි නම් ඩොල්පින් අක්ක සපත්තුවේ අයිටි කාර්යව අඳුරගෙන වාගේ ඕ අම්මා Mangkollaya, the smoke vehicle of the I am robbery. විශාල කලබගෑනියකින් පසු පාන්දර 5යි කාලට සෙරෙප්පු කටු දෙක පිටින් ලන්ඩන් දුම්රිය පොලට දුවගෙන ආපු හරස් පරීක්ෂක දොර්ලොක් හෝන් සහ ඩොක්ටර් මැට්සන් උතුරු ස්කොට්ලන්තය බලා යන උඩරට සිරියාවතී දුම්රියට ගොඩ වුණා. ඩොල්පිනක්කගේ ගෙදර ජනෙල් වීදුරුවට සපත්තු පාර වැදිලා බිඳෙන සද්දෙට ඇහැරිච්ච එන්ජින් ඩ්‍රයිවරුත් යාන්තම් 5:45 වෙනකොට 5යි කාලේ කෝච්චියේ එන්ජිම ස්ටාර්ට් කළා. මොකද මිනිහා උලම වගේ මගේ කකුල් දෙක දිහා බලන්නේ? නෑවජම් මම බැලුවේ සපත්තු නැති වුණාම රාස් පරීක්ෂකයෙක්ගේ කකුල් දෙක මොනතරම් කැතද කියලා. ඒකයි. ડોක්ටර් මැට්සන්. හේමකෝ. ඔහේ කරපු අසික්කිත වැඩේ නිසා මට සිරෙප්පු කටු දෙකෙන් මේ ගමන යන්න සිද්ධ වුණා. මේකනි මචං. මං හිතුවේ ඩොල්පිනක් ආවේ ඔයගේ සපත්තුවත් අරන් කියලානේ. අර. කොහෙද? ඒ අම්මන්ගේ සපත්තුවේ මිනිහව හඳුනගත්තට පස්සේ ආවේ මෝල්ක හරගෙන අනේක නෙවෙයි. තව ඩිංගෙන් උඹ කනවා අමර කෑමක් නේ. හැබං. ඒ කොහොමද වන් උඹ ওই විදියට ගෑනුන්ට වඳින්න ඉගෙන ගත්තේ? මේ බොරුවෝ. හරි. මේ කටහන් ඉදින්. හරි. මගේ යකා උස්සන්නේ නැතුව. හරි හරි දැන් මෝ කාමතක් කරලා දානකො ඉවරයි. මතක කරන්ද? මට ඉතින් වෙන මොකටද ඉතින් මට? පොඩ්ඩක් ඉවසගෙන ඉන්නකෝ. තව පැයක් ඇතුළත ඔය කැත කකුලට හරියන සපත්තු දෙක මේ කෝච්චිය ඇතුළෙම මං හොයලා දෙන්නම් ඉන්නකො. අය කියන්නේ කවුරු හරි මගියෙකුට නිින්ද යනකන් ඉඳලා සපත්තු දෙක උස්සන්න. ඒකනේ කියන්නේ ඔය. නැතුව ඉතින් මේ කෝච්චිය ඇතුළෙ සපත්තු කඩ තියෙන්නේ. අයියෝ. මේ ඒක නෙමෙයි. දැන් අපි කොහෙට යන්නේ? ඇයි මිනිහෝ? මොකෝ මිනිහෝ? දැන් ඊයර කට කැඩෙනකම් මම කිව්වා නේද හැම බදාදාවකම මේ කෝච්චි ඈ ගමනාන්තෙට කිට්ටු කොල්ලන් මංකොල්ල කාර්යෝ වගේක් නගිනව කියලා කිව්වා මතකද ඈ දැන් මේ අපි යන්නේ මේ මංකොල්ල කාර්යෝ කවුද කියලා අඳුනගෙන අත්අඩංගුවට ගන්න ඒ ඊළඟ ඉච්චෙසෙම මම බහිනවා හරි අම්මේ අනේ මේ බය නැතුව ඉන්නෝ ડોක්ටර් මැට්සන් නෑ නෑ මම බය නෑ මම යකෙකුට බය ඇති මිනිහ නෙවෙයිනේ හා ඒකයි බය වෙන්න ඕනේ නෑ තමයි අලුත් කාලක් සාක්කුවේ නැති මිනිහ මොකටද බය වෙන්නේ ඈ හැබැයි මම එකක් කියන්නම් තමුන්ගේ පිස්තෝලේ රෙඩි කරලා පරිස්සම් කරලා තියාගන්නවා ඈ මම පිස්තෝලේ ගිනාවේ නෑ නේ ඒකනියෝ ආ පිස්තෝලේ ගිනාවේ නැද්ද නෑ ඈ මිනිහෝ ඈ දැන් කොහොමද මිනිහෝ මේ කෝච්චියට නැගින මංකොල්ල කාර්යෝ සරෙන්ඩර් කරන්නේ පිස්තෝලේ නැතුව අයිසේ උන් එන්නේ පිස්තෝල අතින් අරන් ඈ
උන්ගේ පිස්තෝලලන්ද නැත්තම් හරිදින් එහෙනම් අදට උන්ගේ පිස්තෝලයක් නැයිද ඉල්ලගම්මු ඉවරනි වැඩි පතිරෝල් Mangkollaya, the smoke vehicle of the I am robbery. London Dumriya palin, uturu Scotlandte balaya na udarata siriyavati Dumriya ta gamanante ta onna menna kiya tibiyadi Mangkolla karuwan naginna purudu vela tibuna. Dumriye gaman ganna magin gen mudalha ranbanda kollakana me horu kisima davasaka Dumriya ta naginawawat Dumriyen bahinawawat kisi kenek dakala tibune na. Rahas parikshaka Dorolo Cones me gana hitanne wenath vidihakatai. Ohu tama sagya samaga den salasum karanne Mangkolla karuwan ඉතා සූක්ෂමව කොටු කරගන්නයි නරඹමු ඒ දුම්රිය මංකොල්ලයක සුලමුල සොයා ගන්න අයුරු මිස්ටර් හෝල්ස් මෙන්න මං ඔහෙට ගැලක් වෙන සපත්තු දෙකක් ගිනවා ඕකයි තිකාරියා සපත්තු දෙක සීට් එකේ යටින් දාලා කකුල් දෙක කරේ තියාගෙන ඔළුවේ හිටන් පෙරවගෙන ගොරෝගොර බුදි දෙයන්ට ඔප්පිච්චාවේ අයි මොකෝ हायो ऐसे मैं अपे इंस्पेक्टर लोस्टेड आ रहूंगे सापत्तू देख एक यानी मैं गोता करूं मैं कोच्चे मत ऐना ओहेला तमाई मैं कोच्चे मंगोल्ला का ने होरू मिस्टर आरोंग मैं आईओ मैं ओहे सापत्तु देखा गालोला मरना आसानी टा निंदगी हिंग इन्नो देखा ला मामा ही डॉक्टर मेडिसन तकी हुए ये सापत्तु देखा आरंगे ना लापिका आविंतीय ना किया ला मैं परिश्रम बट होरू का नहीं किया ला उन्नो को दागनो आ ये मरांगे दिन कमक ना मागे ते ओहेला ही होरू किया लो ये वाला हंग मागे देलवरा तू ना सापत्तु बाना ना किया ला अन्ने मैं दें कोहे द मित्र या मैं ओबे यान्ने मैं कोच्ची ने गला ප්‍රමෝෂන් එකට සපෝට් එකක් දියල්ලා මොකද්ද මන් මට හරි කල්පනා කරලා බලන්නම්කෝ හරි ඉන්ස්පෙක්ටර් ලොස්ටයඩ් ආරොන් ඕ ඔහෙට මේ ගේම් එකට සම්බන්ධ වෙන්න ඕනෙම නම් ඔහෙ මගේ අනට පිටින් ක්‍රියා කරන්න තහනම් මම කියන තුරු ඔහෙත් මේ කෝච්චිය සාමාන්‍ය මගියෙක් විතරයි හරි මං ඔයගේ දිදේකට ඇඟිලි ගහන්න නතු ඉන්නම්කෝ හරි අන්නේ මේ ඇඟිලි නොගහ ඉන්නෝ අපි කියන තුරු හැබැයි මෙහෙමයි වැඩේ ඉවරුනහම වැඩේ කලේ මං කියලා පත්තර වලට කියන්න ඕන එච්චරයි ඕ ඈ පත්තර වලට කියන්න ඕ ඉතින් ඒක තමයි කිව්වේ අපි ඊළඟ ස්ටේෂන් එකෙන් බහින්න උඹම කරගනින්කෝ පතිරෝල් Mangkollaya, the smoke vehicle of the I am robbery. Nah.
ඕන කරන මූලික පරීක්ෂණ මේ දුම්රියේ යන ගමම්ම පටන් ගන්න ඕන. ආ පටන් ගමු. මට අවශ්‍යයි මේ දුම්රියේ ඉන්න මගීන් සමග ටිකක් කතා කරන්න. මෙන්න මේ ඉන්න මහත්මියත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලමු. ආ කතා කරලා බලමු. සමා වෙන්න මහත්මිය, මම රහස් පරීක්ෂක ඩොරලොක් හොන්ස්. මට ඔබේ නම දැනගන්න පුළුවන්ද? මම පීප්පිකා බෙරේ. හොඳයි පීප්පිකා බෙරල් මහත්මිය. මිනිවිය කියන්නේ? සමා වෙන්න. ඔබ තාම අවිවාහක යුවතියක්. සත්‍ය වශයෙන්ම අවිවාහකයි. දරුවන් කී දෙනෙක් ඉන්නවද? තුන් දෙනයි. අනේ මම දෙදෙනෙක් නෙවෙයි. මට මතක නැති වුණා සෝරිය. ඔව් මට තේරුණා ඔබට දරුවන් තුන් දෙනෙක් ඉන්න බව මතක නැති වුණා කියලා. හොඳයි. ඔබ නිතරම මේ දුම්රියේ ගමන් කරන කෙනෙක්ද? ඔව් මහත්මයා. හොඳයි. ඔබට යම්කිසි දවසක මේ දුම්රියේදී මංකොල්ල කරුවන් මුණ ගැසී තිබෙනවද මහත්මිය? ඔව්. මම යන හැමදාම මංකොල්ල කරුවෝ ආවා. ඔබිනුත් මුදල් මංකොල්ල කෑවා. ඔව්. මම නම් ඉල්ලන්න කලින් දෙනවා. නිකම් මොකටද ජීවිතේ නැති කරගන්නේ නේද? ඔබට විරෝධතාවයක් පළ කළේම නැද්ද? බෝපෝ අපට වෙඩි තියරදයි. නිකම් මෙරියල්ලක පහුමකට දෙයකට අනිත් අය දෙන්න අලිමදි කළත් මම නම් ඉල්ලන්න කලින් තියන දේ දීලා ජීවිතේ බේරගන්නවා. ඔව් ඒක නම් අපට පැහැදිලි. මොකද බදින්නත් කලින් දරුව තුන් දෙනෙක් ඉන්නවා කිව්වනේ නේද? මං හිතන්නේ මේ මංකොල්ලේ ඔබට සාමාන්‍ය දෙයක් වගේ නේ. ඈ? ඔව් මම ඉස්කෝල යන කාලේ මංකොල්ල කෑවා. ඒ කියන්නේ ඔබ යාළු වෙලා හිටපු කොල්ලව කෑවා. පටිරෝල් මංකොල්ලයා the smoke vehicle of the I am robbery දීර්ඝ දුම්රිය ගමනක අවසානය ළඟ වෙමින් තිබූ උඩරට සිරියාවතී දුම්රිය ක්‍රමයෙන් මංකොල්ල කරුවන්ගේ ග්‍රහණයට නතු වුණා. නරඹමු අවසන් මොහොතේ මංකොල්ල කරුවන් කොටුවන ඒ විහිසුණු උද්වේගකර අවස්ථාව. Mr. Holmes! අර අන්න මූණුවා ගත්ත පිස්තෝල අරගත්ත දෙන්නේ මිනිස්සුන්ගේ බසුතුර ගන්න අර අර කලබල වෙන්නපා කලබල වෙන්නපා ડોක්ටර් මැට්සන් කලබල වෙන්නපා තමුන් අතේ සත පහක්වත් නැහනේ සතයක්වත් නැහැ නොදන්න විදියට අයින්සකෙක් වගේ මගියෙක් වගේ ඉන්නවා මම කියන තුරු කිසි දෙයක් කරන්න එපා හරි හරි දැන් මම මොකද කරන්න ඕනේ හොන්සෝ තමුසේ පිස්තෝලේ හංගගෙන නොදන්න විදියට ඉල්ලන දෙයක් දීලා ඉන්නවා ඉන්ස්පෙක්ටර් අරුන් ආ කො ගනිල්ල පස්ස ඔක්කොම අතට සල්ලි දින බොස් මරුන් නෝක ගනිල්ල හා අනේ මේ අපි ගාව නෑ ඕ මේ බීඩියක් තියනවා දෙන්නද ඕ බීඩියක් දෙන්න ආ බටම ගනිමෙහෙ පස්ස එක බටම මම පස්ස එක දෙන්න මේ මට ඒකට ගිය කරි දාලා දෙනවද ගලපල සේරම තියෙන කරාබු මාළමුදු ඔක්කොම අන්න හරි ආ පේනවනේ අතේ තියෙන බාන්නේ හොන්ස් මංකොල්ලකාරියෝ සීරෝම ටික මංකොල්ල කාලා යනකම් තමුසේ මොකෝ සද්ද වහලා හිටියේ අන්නේ ඔහේ මොකෝ මුකුත් නොකලේ ඒයි ડોක්ටර් මැට්සන් ඉස්සෙක්ට ලොස්ටියන් ආරෝ මම කියන දේ පොඩ්ඩක් අහනවා අගියනෝ මොකද්ද කියනවකෝ ඒ පිස්තෝල අතින් ගත්ත මංකොල්ලකාරියෝ දෙන්න හැම කෙනාගේම දේවල් මංකොල්ල කාගෙන ආවත් අපි දෙන්න ළඟට ආවේ නෑ
ඊළඟට අර අපි කතා කරපු මහත්මිය ළඟට ගියෙත් නෑ. ඔවුන් දුම්රියට නගිනව අපි දැක්කෙත් නෑ. ඔවුන් දුම්රියෙන් බහිනව අපි දැක්කෙත් නමුත් විමසිල්ලෙන් හිටියනම් තේරෙන්නේ නැති මංකොල්ලෙන් පසු දුම්රියේ වේගය වෙනස් වුණා. දැන් කවුද එතකොට මේ මංකොල්ලකාරයෝ? ඊට කලින් කියනවා ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියග් ආරොන්, ඔයගේ ඊළඟ ප්‍රොමෝෂන් එක ලබා ගන්න ඔය කීයක් වියදම් කරන්න ලෑස්තිද කියලා. පවුන් 1000ක් වුණත් වියදම් කරන්න ලෑස්තියෝ. හරි, එහෙමනම් පවුන් 1000 මගේ අතට දීලා ඊළඟ ස්ටේෂන් එකේදී එන්ජින් ඩ්‍රයිවරුයි ගෝලයවයි අත්අඩංගුවට ගන්නවා. දුම්රිය ස්වයංක්‍රීයව ධාවනය වෙන්න සලස්සලා විනාඩි 5න් මේ මංකොල්ලේ කරන්නේ එන්ජින් ඩ්‍රයිවරුයි ගෝලයයි. කොහොමද ඔය එක දැනගත්තේ? මංකොල්ල කාර්යව අපි ගාවට ආවේ නැත්තේ අපි අඳුරගනී කියලා. මොකද මිනිහා අපේ අසල්වාසියෙක්. ගෝලයාගේ ඇඟේ ගල්ලගුරු තැවරිලා තිබ්බ නිසා තමයි මිනිහා සහායකයා කියලා මම අඳුරගත්තේ. අර නෝනා එයාලට සපෝට් කරන කෙනෙක්. හැමදාම උනන්දු කරවනවා මිනිස්සුන්ට සල්ලි දෙන්න. මංකොල්ලෙන් පස්සේ දුම්රියේ එන්ජින් එකේ වේගය නියම තත්ත්වයට ආවා. ඉන්ස්පෙක්ටර් ආරොන්, කෝ දැන් අපිට දෙනවා කිව්ව පවුන් 1000. මේ හරියටම පොඩ්ඩක් ඉන්නවා. ඊළඟ ස්ටේෂන් එකෙන් අරුන් දෙන්නම අල්ලලා උන් මංකොල්ල කාපු සල්ලි ටික අරගෙන ඒකෙන් මං පවුන් 1000 ගෙවන්නම්. නැතු ඉතින් මම මේ සල්ලි ගස් වලින් කඩන එකක් ගෑ. යකෝ පොඩ්ඩක් සාධාරණව හිතහල්ලා. ඇයි රෝල්?